අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල වාසල් යලි විවෘත කිරීම අගෝස්තු 10 වනදා සිට අධ්‍යර කිහිපයක් යටතේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ටත් සහනයක් කොරෝනා වෛරස් ආසාදිතේකු හිඟුරාණ ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමගම ප්‍රදේශයේ දේශපාලන වේදිකාවත් తాවකාලිකව නිහඬ වෙයි එතනොල් සහ නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ සුරාපදු නිලධාරී කුවත්තඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මගේ රජයකින් මරණ දඬුවම සජිත්ගෙන් ප්‍රකාශය ජනතාව වෙනුවෙන් කැප වූ රාජ්‍ය සේවයක් ඇති කරනවා ජනපතිගෙන් පොරොන්දුවක් පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීමට අගමැති නියමෙන් උපදේශක කමිටුවක් ඉවත් කළානම් පෙන්වන්න මත්ම බණ්ඩාර කියයි ඉවත් කරලා තියෙන්නේ මහලේකම් පෙන්නයි රවි කියයි ජනපතිවරණයට වඩා මහ මැතිවරණයට අපේක්ෂකින් වියදම් කරලා මැතිවරණ නිරීක්ෂකින් හෙලි කරයි ප්‍රතිමෙන් දේශීය පුවත් නිවටුගොස් හිඟුරාණ ප්‍රදේශයේ සිය නිවස වෙත පැමිණි කන්දකාඩු පුනරුත්ථාපන වැද්‍යස්ථානයේ උපදේශකවරයෙක්ට කොරෝනා වෛරසය ආසාදිනි වී ඇති බවට පසුගියදා තහවුරු වීමත් සමග එම ප්‍රදේශයේ දේශපාලන රැස්වීම ඇතුළු සියලු උත්සව අද සිට తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. මේ අතර අද පසුවරුව වන විට මෙරට සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 2810 දක්වා ඉහළ ගියා. रोहलवली කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට දෙවැනි වරට සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවට පසුගියදා තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම නිලධාරියා ඇසුරු කළ හිඟුරාණ මුවන්ගොල ග්‍රාම හත ප්‍රදේශයේ පුද්ගලින් පිරිසක් ඊයේ දිනේ සිට නිරෝධායනය කිරීමට පියවරගත් බව දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රසාද් විජේලත් මහතා සඳහන් කළා. එම පිරිසට අදාළව අද දිනේත් පුද්ගලින් දස දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කළ බව ඒ මහතා සඳහන් කළා. කෙසේ වෙතත් එම ප්‍රදේශයේ මේ දක්වා කොරෝනා රෝග ලක්ෂණ පෙන්눔 කරන පුද්ගලෙකු වාර්තා වී නොමැති බවත් ඒ හේතුවෙන් මුවන්ගල ප්‍රදේශයේ හුදකලා කිරීමක් සිදු නොකරන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියවරයා සඳහන් කළේ. මෙම තත්ත්වයේ හේතුවෙන් හිඟුරාණ නගරයේ දෙවනි පාලම සහ ගල්මඩුව දක්වා ප්‍රදේශවල අමතර පන්ති පැවැත්වීම, දේශපාලන රැස්වීම පැවැත්වීම සහ වෙනත් උත්සව සහ සතිපොළ යනාදී පැවැත්වීම නතර කිරීමට සෞඛ්‍යංශ විසින් ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා. චීනයේ තුල යලිත් වරක් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වීමේ අවධානමක් මත වී තිබෙනවා. ඒ ඉකුත් අප්‍රේල් මාසෙන් පසුව පළමු වරට එරටින් කොරෝනා ආසාදිත රෝගීන් 100කට අධික සංඛ්‍යාවක් එක් දිනක් තුලදී වාර්තා වීමත් සමගයි. චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කර සිටියේ ගත වූ පැය 24 තුලදී එරටින් නව කොරෝනා රෝගීන් 101 දෙනෙකු වාර්තා වූ බවයි. මෙලෙස වාර්තා වූ රෝගීන්ගෙන් පුද්ගලින් 27 දෙනෙකු කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන අයවලුන් බවයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් සඳහන් කළා. මේවන විට වසාදාමය ඇති පළමු ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සියලු පාසල් අගෝස්තු මාස 10 වනදා සිට අධ්‍යර කිහිපයක් යටතේ විවෘත කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහ පෙරු මහතා පවසනවා. මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයට මෙතෙක් ලබා දී තිබූ විනාඩි 45ක කාලය පැයක් දක්වා දීර්ඝ කිරීමට සහ දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා ලබා දී තිබූ වර්ණ 4ක් සහිත බහුවර්ණ ප්‍රශ්න සඳහා වර්ණ 3ක් පමණක් ලබා දීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. දෙවැනි පියවර විදියට අගෝස්තු 10 වෙනි සඳා සිට අධ්‍යර කීපයකින් නැවත අපේ පළවෙනි ශ්‍රේණියේ පුංචිම පුංචි දූල පුතාලාගේ ඉඳලා 10 වෙනි ශ්‍රේණිය දක්වා වූ දූල පුතාලා පාසලට කැඳගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් අපි මේ සතියේ පාසල් නැවත විවෘත වුණත් අගෝස්තු පළමු සතිය ඇතුලේ අපේ දරුවන් සතිය තුලදී පාසල් වෙත පැමිණීම අවශ්‍ය වන කාරණාවක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම සියලු පෙර පාසල් සියල්ල අඟහරුවාදා දිනේ සිට නැවත
පුංචිම පුංචි වයස අවුරුදු 3ත් 5ත් අතර දූල පුතාලා වෙනුවෙන් විවෘත වෙනවා ඇතයි කියලා අපි විශ්වාස කරනවා 200ට වැඩි සීලුම දරුවන් ඉන්න පාසල්වල ප්‍රාථමික අංශය සඳුදා දින 1 ශ්‍රේණියත් 5 වෙනි ශ්‍රේණියත් අඟහරුවාදා දින 2 වෙනි ශ්‍රේණියත් 5 වෙනි ශ්‍රේණියත් බදාදා දින 3 වෙනි ශ්‍රේණියත් 5 වෙනි ශ්‍රේණියත් බ්‍රහස්පතින්දා දින 4 වෙනි ශ්‍රේණියත් 5 වෙනි ශ්‍රේණියත් ඒ වගේම සිකුරාදාත් 4 වෙනි ශ්‍රේණියත් 5 වෙනි ශ්‍රේණියත් කැඳවුවා ඉතින් මේකෙන් පෑදිලි කියන්න ඕනේ 1 2 3 ශ්‍රේණි සඳහා සතියකට 1 දවසයි පාසලට කැඳවන්නේ උන්ගේ ඉතිරි දවස් 4 ඔවුන් සඳහා ගෙදරදී කරන්න පුළුවන් නිර්මාණාත්මක වැඩ කටයුතු පාසල විසින් පවරා දෙනු ලැබුණා මෙම කාල වකවානුවේදී පාසල් ප්‍රාථමික පන්සල පන්තිවල පාසල් ඇරෙන්නේ සාමාන්‍ය වෙනදා පාසල් ඇරිච්ච කාල වේලාවටමයි ඒකේ වෙනසක් අපි සිද්ධ කරලා නැහැ ඒ වගේම 200ට වැඩි දිවිතික පාසල් වල අනෙකුත් ශ්‍රේණි ආරම්භ වෙන්නේ සඳුදා ආරම්භ වෙන්නේ 6 වෙනි ශ්‍රේණියත් 10 11 12 13 ශ්‍රේණිත් විතරයි අඟහරුවාදා 7 වෙනි ශ්‍රේණියත් 10 11 12 13 වෙනි ශ්‍රේණියත් ආරම්භ කරනවා බදාදා 8 වෙනි ශ්‍රේණියයි 10 11 12 13 ශ්‍රේණිය ආරම්භ කරනවා බ්‍රහස්පතින්දා සිකුරාදා 9 වෙනි ශ්‍රේණිය 10 වෙනි ශ්‍රේණිය 11 12 13 ශ්‍රේණිය ආරම්භ කරනවා සිකුරාදාත් 9 වෙනි ශ්‍රේණිය 10 වෙනි ශ්‍රේණිය 11 12 13 වෙනි ශ්‍රේණිය ආරම්භ කරනවා මෙතනදී පාසල් කාලයේ අවසන් වන කාලයේ වෙනසක් තිබෙනවා 6 වෙනි ශ්‍රේණිය 7 වෙනි ශ්‍රේණිය 8 වෙනි ශ්‍රේණිය සහ 9 වෙනි ශ්‍රේණියේ සඳහා පාසල ආරම්භ වෙන්නේ පෙරවරු 7:30ට පාසල අවසන් වන්නේ පස්වරු 1:30ට 10 11 12 13 ශ්‍රේණි වලට මේ සතිය පාසල ආරම්භ කළ විදියටම පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වා පාසල ආරම්භ වෙනවා විශේෂයෙන්ම හුඟ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ ගුරුවරුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් දහවෙන්දා සිට සාමාන්‍ය පරිදි ගුරුවරු සීලු දෙනාම තමන්ගේ පාසල් වලට වාර්තා කරන්න ඕනේ. මේ වැඩපිළිවෙල අපි ගරු ඇමතුමා කිව්වා වගේ පියවරින් පියවරට යන්නේ මේ වැඩපිළිවෙල ඔක්තෝබර් 9 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. ඔක්තෝබර් 9 වෙනිදායි අපේ දෙවන වාරයේ අවසන් වෙන්න නියමිතව තිබෙන්නේ. නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඇතම් සුරාපදු නිලධාරීන්ට චෝදනා එල්ලවීමෙන් පවතින පසුබිමක් තුළ එතනෝල් සහ මත්පැන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි තවත් සුරාපදු නියාමකවරයෙක් අද අලුයම පමුණුගම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිය රකින්න ඇතම් නිලධාරීන්ම නීතිය වෙනුවෙන් පිණී සිටින ඇතම් නිලධාරීන්ද මද්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම් කරුවන් සමග එක්වීම හේතුවෙන් ඔවුන් නීතිය රැහැනට හසු කර ගැනීම උදෙසා සිදු කරන මෙහිුමේ ප්‍රතිඵලයක් ලෙස අද උදෑසන නීති විරෝධී එතනෝල් සහ මත්පැන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සුරාබදු නිලධාරී කතරංගොඩ ගැනීමට හැකි වුණා. මෙම පුද්ගලයා දංකොටුව සුරාබදු කාර්යාලයට අනුයුක්තව සේවය කළ සුරාබදු නිලධාරියෙක් බවයි අදාළ විමර්ශනවලින් අනාවරණය වුණේ. මෙම සුරාබදු නිලධාරිය අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී නීති විරෝධීව ප්‍රවාහනය කරන ලද එතනෝල් මිලිලීටර 750ක බෝතල් 5ක් සහ නීති විරෝධී මත්පැන් බෝතල් 50ක්ද සොයාගෙන තිබෙනවා. බස්නහිර පළාත් බුද්ධි කොට්ටාශියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර අදාළ නීති විරෝධී මත්පැන් තොගය ප්‍රවාහනයට යොදාගත් මෝටර රථයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මීට පෙර පුත්තලම ප්‍රදේශයේදී අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමග සුරාබදු නිලධාරියෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ලැබුණු තොරතුරු මත තවත් සුරාබදු නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂකාංශ සමත් වුණා. මීට පෙර මීරිගම බාදුරාගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද මත්පැන් පානය කිරීම හේතුවෙන් පුද්ගලින් රැසකට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූ අතර අදාළ මත්පැන් ස්කාගාරේ පවත්වාගෙන යාමට ප්‍රදේශයේ සුරාබදු නිලධාරින්ගේද සහාය ලැබුණු බවට එදා ප්‍රදේශවාසීන් චෝදනා කළා. එමෙන්ම දිගින් දිගටම ජනතාවකෙන් චෝදනා එල්ල වුණේ එල්ල වෙමින් පවතින්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින්ද මත්පැන් ජාවාරම් කරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග එකට එක්ව විවිධ ජාවාරම් සිදු කරන බවටයි. කෘතිම රා නිෂ්පාදනය කිරීමේ කටයුත්ත සඳහාද විවිධ අවස්ථාවලදී ඇතැම් සුරාබදු නිලධාරින්ගේ සහාය ලැබෙන බවටත් ජනතාවගෙන් චෝදනා එල්ල වුණා. තමන්ගේ ජීවිතයේ පවා පරදුවට තබමින් තම විෂයපතේට අයත් වූ රාජකාරී ඉටු කරන්නට ඇතැම් සුරාබදු නිලධාරීන් කටයුතු කරද්දී මේ ආකාරයේ දූෂිත නිලධාරීන් සිටීම නිසා එය සුරාබදු දෙපාර්තමේන්තුවටම ගෙනෙන්නේ මහත් කැලලක්. මේ වන විට මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුද්ධ කිරීමේ කටයුතු ආරම්භ කර ඇතිසේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේද දූෂණවලට සම්බන්ධ නිලධාරීන් සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීමේ පුළුල් මෙහෙයුම් ආරම්භ කර ඇති පසුබිමක් තුළ මේ ආකාරයට සුරාබදු දෙපාර්තමේන්තුව තුලද සිටින දූෂිත නිලධාරීන් වහාම සොයන්නට මෙහෙයුම් ආරම්භ කළ යුතු බව අප යලි යලිත් අවධාරණය කර සිටිනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය යටතට පවරා දෙන ලෙස බල කරමින් වරාය වෘත්ති සමිති සේවකීන් අද කොළඹ වරාය අසලදී සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
කොළඹ වරායේ නැගෙනහිර පාර්යන්තේ මෙහෙයුම් කටයුතු වරාය අධිකාරී යටතට පවරා දෙන ලෙසට බල කරමින් එහි සේවකීන් පිරිසක් අද සත්‍යග්‍රහයක් ආරම්භ කළා. ඒ කොළඹ වරාය ආසලදී श्रीलंका वराधिकारी तुतीन नगिनीर पर्यत श्रीलंका वराधिकारी परीपाल अटते सीयट सीय ක්‍රියාත්මක කරවීම සඳහා වූ ඉල්ලීම තමයි අපේ මේකේ බලාපොරොත්තුව. අපි ආණ්ඩුවට කියනවා මේ ජාතික සම්පත් විකිණීම මෙවැනි ආකාරයේ කරන්න යන්න එපා. ඡන්දෙට ප්‍රථම මේ වරායේ ඉදිරි පැවැත්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලනය විසින් අනිවාර්යයෙන්ම සිදු කරන බවට ජනාධිපතිතුමා ලිඛිත ප්‍රකාශයක් ලබා දිය යුතු වෙනවා. ඒ ලිඛිත ප්‍රකාශය තුලින් පමණයි අපි මේ උපවාසය නවත්තන්නේ. කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පරයන්ති ග්‍රැන්ටි දොඹකර ස්ථාපිත කිරීම සම්බන්ධ क्रियात्मक එකොත් 24 වන දින අදාළ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් බහර දීමටද වරාය වෘත්තීය සමිතිය කටයුතු කළා. එහිදී මෙම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම සඳහා වරාය වෘත්තීය සමිති සඳහා අවස්ථාවක් ලබා දීමට තීරණය කිරීමෙන් අනතුරුව විරෝධතා කරුවන් එම ස්ථානයෙන් විසිර ගියා. COVID-19 වෛරස තත්ත්වයේ හේතුවෙන් తాවකාලිකව කල්දැමුණු රාජාංගනීය තැපැල් ඡන්ද විවිසීමේ කටයුතු අද සිදු කෙරුණා. අදාළ ඡන්ද විවිසීමේ කටයුතු සාර්ථකව සිදු කෙරුණු බවයි අනුරාධපුර තේරිම්බාර නිලධාරී ආර්.එම්. වනිනායක මහතා ප්‍රකාශ කළේ. මේ අතර මැතිවරණ රාජකාරී සඳහා 84000ක පමණ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජෝලිය සේනාරත්න මහතා පවසනවා. कोविड-19 वायरस तत्व हेतु तावकालिक कालतेमु राजांगने प्रादेशिक सभावे तेपेल चंद विमसिमे कटेतु अद सिदु किरणा निरोधायन नीति रेगुलासिवलट अनुकूलव पेरवरु नवेट पमन आरंभ किरणु तेपेल चंद विमसिमे कटेतु पसरु हतरट अवसन वुना हारसी विस्सकट आसन्न तेपेल चंद संख्यावक सलकुनु किरीम संदहा राजांगनी प्रादेशिक लेखम कार्यालय मध्यस्थान देकक तेपेल चंद विमसिमे कटेतु सिदु किरण अतर इन्निक मध्यस्थानिक प्रादेशिक लेखम कार्यालय निरधारिन हट सिय तेपेल चंद विमसीमट अवस्थाव सलसा दी तिबु अतर अनेक मध्यस्थाने संचरण नीति पेनवीम हेतुवेन राजांगनी रंदी सिटीमट सिदु वू अनेक राज्य निरधारिन हट तेपेल चंदे भाविता किरीमट अवस्थाव सलसा दी तिबुना මෙතර නිල තැපල් ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද දිනේ නවසන් වෙති බවයි තැපල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ. මෙතරට අදාළ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීම කටයුතු අද දවසම වෙනවා. අර දවස් තුලත් කෙනෙකුට නිල ඡන්ද දැන්වීම පත්‍රිකා නොලැබුණොත් ඕකව ඇට පුළුවන්. සමාන්ද සාමාන්‍ය ලිපි බෙදීම් කටයුතු කරන තැපල් කාර්යාලයට හෝ පතපල් කාර්යාලයට පැමිණ තමන්ගේ අනන්‍යතාවයේ තහවුරු කොට එම නිල ඡන්ද දැන්වීම පත්‍රිකා ලබා ගැනීමට ඒ සඳහා පස්වෙනිදා දක්වාම ඉඩ තියෙනවා. රාජාංගනය विशेष पोदु प्रवाहन सरस्मा क्रियात्मक करते बनवा मेत्र मेतिवरने वेनुवेन मेवन विट आरक्षाव संदहा असो हतर दहसकट आसान पोलिस निर्धारीन पिरिसाक यदवीमट सलसुम करती बवाई पोलिस माध्य प्रकाशक ज्येष्ठ पोलिस अधिकारी जालिय सेनारत्न महता संदहन कले දැනට අපි නිලධාරීන් 75000ක් පමණ යෙදවීම සඳහා තමයි කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. ඊට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 9000ක් සහභාගී කරන ආසන්න වශයෙන් 84000ක පමණ ප්‍රමාණයක් ආරක්ෂා කටයුතු සඳහා යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව COVID-19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අනුගමනය කරන්න සෞඛ්‍යාංශ වෙතින් ලබා දී තියෙන උපදේශ මාර්ගෝපදේශ අනුගමනය කිරීම සඳහා අවශ්‍ය අටිතල පහසුකම් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිතව සහ ආරක්ෂා කාර්යව මැතිවරණයේ පැවැත්ම සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා පොලිසිය මේ වෙනකොට සැලසුම් සම්පූර්ණයෙන්ම සකස් කළ අවසන්.
මෙතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් YouTube නාලිකා හිමිකරුවන් Facebook පිටු පරිපාලකීන් සහ සියලු සමාජ ජාල ක්‍රියාකරුවන් වෙත නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කර සිටියේ මැතිවරණයට අදාළ නිහඬ කාල සීමාව ඇරඹෙන අගෝස්තු 2 වන දින මධ්‍යම රාත්‍රියේ සිට සියලුම දේශපාලන ප්‍රචාරණ කටයුතු වලින් ඈත්ව සිටින ලෙසයි මෙතර ඊයේ දින රැස්වූ COVID-19 වෛරසයේ මැඩලීමේ ජනාධිපති කාර්යසාධක බලකායේ රැස්වීමට එක් වෙමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක මහතා සඳහන් කර සිටියේ සෞඛ්‍ය අංශ විසින් නිර්දේශිත සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව 2020 පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි සියලු පක්ෂ පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රචාරක කටයුතු සඳහා දරූ වියදමට සාපේක්ෂව මෙවර මහමැතිවරණයේදී වැඩි මුදලක් වියදම් කර ඇති බවට නිරීක්ෂණය වී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා. ක්ෂේත්‍ර නිලධාරීන් හැටියට 100ක් පමණ පිරිසක් මේ වෙනකොට අපිත් එක්ක දිවාරෑ වැඩ කරනවා. මැතිවරණ දිනයේදී මේක තව 3000 දක්වා වැඩි වන්න නියමිතයි. ඊට අමතරව මැතිවරණ දිනයේදී සානගත නිරීක්ෂණ සහ ජංගම රතමගින් කරන වෙනම නිරීක්ෂණ කටයුතු කරනවා. ඒ තමන් එක අපේක්ෂකයෙකුට හෝ එක පක්ෂයකට පක්ෂ විදියට බැලුවොත් 100ට 100ක් වෙනකොට තව කෙනෙකුට 100ට 50ට අඩුවෙන් තමයි අනිත් ඔක්කොටම ලැබිලා තියෙන ඉඩකඩ නිරීක්ෂණ වාර්තා අනු. විශේෂයෙන් සමහර පොඩි පක්ෂවලට පිළිගත් පක්ෂ නමුත් තාමත්ම අඩු 100ට එකක විතර ප්‍රචාරණයක් තමයි ප්‍රවෘත්ති විකාශන තුල ලබා දීලා තියෙන්නේ. අදවන විට මැතිවරණ වියදම් වලින් පසුගිය සතියවන විට සමගි ජන බලවේගයේ මුල් දවස් 3 තුල ඉහළින් සිටියා ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් අනුව අදවන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වැය කර ඇති මුදල රුපියල් මිලියන 872ක් සමගි ජන බලවේගය අදවන විට වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 416ක් එක්සත් ජාතික පක්ෂයේ රුපියල් මිලියන 219ක් එමෙන්ම ජාතික ජන බලවේගය රුපියල් මිලියන 47.3ක් අපේ ජන බල පක්ෂය රුපියල් මිලියන 22ක් අයිටෙක් පක්ෂය රුපියල් මිලියන 3ක් දේශපාලන පක්ෂ ඔබ දන්නවා 40ක් මෙවර තරඟ කරනවා අනිකුත් දේශපාලන පක්ෂ 34ම වැය කරන ලද මුදල රුපියල් මිලියන 18ක් ඒ අනුව අදවන විට දේශපාලන පක්ෂ අපට හසුවන පරිදි වැය කොට ඇති ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 1500ක් අනුහතක් බවට පත් වෙනවා ඊට අමතරව තවත් සංඛ්‍යා ගණනය කරමින් තිබෙනවා ඒ අනුව අපි විශ්වාස කරනවා මේ සියලු තොරතුරු අප වෙත ලැබුණාම සමස්ත වියදම බවට පත් වෙනවා දේශපාලන පක්ෂවල ඇස්තමේන්තු ගත මිලියන 3800ක් ඒ කියන්නේ දවස් 24ක කාලය තුල බොහෝ දුරට ජනාධිපතිවරණයට වැය කරන ලද සමස්ත වියදම ඉක්මවා ගොස් තිබෙනවා ඔබලාට වටහා ගන්න පුළුවන්ද කවර තරම් මුදල් ප්‍රමාණයක් මේ මැතිවරණ කාලයේ සංසරණය වෙනවාදයි කියා දූෂණ සහ අක්‍රමිකතා නවතා කාර්යක්ෂම සේවාවක් ස්ථාපිත කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කලුතර දිස්ත්‍රික්කයේ පැවති ජන හමු කිහිපයකට සහභාගී වෙමින් කෙසල්වත්ත ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුව සඳහා ජනාධිපතිවරයා සහභාගී වුණා ඉන් අනතුරුව ජනාධිපතිවරයා පානදුර පොරස්තුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද සහභාගී වුණා. එමෙන්ම පානදුර නගර ශාලා පිටියේ සංවිධානය කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා එහි සිටි ජනතාව සමග සුහද පිරිසන්දරක නිරත වුණා. හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. අඩුපාඩු ගොඩක් තියෙන ජනාධිපතිතුමනි අපිට අඩුපාඩු ටික ඔක්කොම සකස් කරලා යන්න ඕනේ.
දෙවයින පුරා පවතින පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම සඳහා සමාජිකින් 20 දෙනෙකුගෙන් සමන්විත උපදේශක කමිටුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍යවරයා මිනුවන්කොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට අද එක් වුණා. එෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ බෙදුම්වාදී අරමුණු වලට අනුව කටයුතු කිරීමට කිසි විටකත් සූදානම් නොමැති බවයි. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් මිනුවන්කොඩ ප්‍රදේශයේදී පැවැතුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. මහින්ද රාජපක්ෂ මහතුමාට යුද්ධය අවසන් කරන්න පුළුවන් වුණා 30 අවුරුදු යුද්ධයක් මේ රටේ තිබිච්ච. මේ රටේ ජනතාව බියෙන් ආසයෙන් තොරව යෑමට ඒමට නිදහස ලැබුණා. මේ නිදහස ලබා දෙන්න අපිට හැකියාවක් තිබුණා. අද සමහරුන්ට ඒ වමතක වෙනවා. අපි ඡන්දෙ බලාගෙන නෙවෙයි කරේ. මට මතකයි ඒකේ ප්‍රතිඵලය වුණේ ඔවුන් ප්‍රාදේශීය සභා පළාත් සභා ජයග්‍රහණය කරලා ඒ පාලන අතට ගත්ත. ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනසක් වෙලා නැහැ. ඒ ප්‍රතිපත්තිය එදා ප්‍රභාකරන් තුවක්කුවෙන් ගන්න ඕන දේ අද ඡන්දෙන් ගන්න හදනවා. පැහැදිලිව කියන්න ඕන ප්‍රභාකරන්ට නොදුන්න රට මොන ක්‍රමයකට හෝ එය ලබා දෙන්න අපි සූදානම් නැහැ කියන එක බොහොම පැහැදිලිව අපි ඒ අයට කියන්න ඕන. ගිවිසුම් මොනවා අසං කරත් එයාලත් එක්ක අමාරු ගිහිල්ලා උතුරට අපි ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය ස්ථිරයි කියන එක අපිට කියන්න පුළුවන්. ඡන්දයක් නිසා රටක් පාවා දෙන්න රටේ ඇවිල්ලා බෝම්බ ගහලා 500 ගානක් තුවාල වෙන්න 300කට කිට්ටු ගානක් මියෑ දෙන්න ඔහුගේ ආණ්ඩුවේ තිබිච්ච නොසැලකිලිකම හා ඔවුන්ට ඒවා ගැන තිබිච්ච නැති හැඟීමකී කියලායි මම විශ්වාස කරන්නේ. මෙවැනි පක්ෂ තමයි අද අපි එක තරම් කරන්න සූදානම් වෙලා ඉන්නේ. රටට කිසිම වැඩක් කෙරුවේ නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට තම රජයකට මරණීය දඬුවම් ලබා දෙන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කහවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සමගි ජනබලවේගයෙන් මෙවර මහමෙතිවරණයට තරඟව දින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් නිවිතිකල කහවත්ත ප්‍රදේශයේදී පැවැතුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මොනම හේතුවකටත් අපේ මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මතු පරපුර ගැන හිතලා තමයි අපි මේ අදහස ඉදිරිපත් කරන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරමට අපි සිංගප්පූරුවේ නීති රීති ටික ගේනවා. මත්ද්‍රව්‍ය ජාවාරම කරලා අහුමුත් මොකද වෙන්නේ? මරණීය දඬුවම්. ඒක සිංගප්පූරුවේ නීති. ඒක අනිවාර්යම කරන්න සිද්ධ වෙනවා. ජීවිතාන්තය දක්වා දඬුවම දීලා අතුරට ගියන් පස්සේ එළියේ හිටියනත් වැඩිය අතුරින් ඉඳගෙන හොදට ව්‍යාපාරය කරනවා. ඔක තමයි ඇත්ත කතාව. ඔය මරණ දඬුවම ගැන කතා කරනකොට එක වෙලාවකදී ඇමරිකානු ජාතිකයෙක් යම් කිසි හෙරොයින් ප්‍රමාණයක් සතුව සිංගප්පූරුවේ අහුවෙනවා. මරණීය දඬුවම එයාට හිමි වෙනවා. ලෝකයේ සුපිරිම බලවතා. කතා කරනවා මේ කුංචි රටේ අර ලී ක්වාන් යූ අගමැතිතුමාට සිංගප්පූරුව. මොකද එයාගේ උත්තරේ? එයා කියනවා ඇමරිකානු ජනාධිපතිතුමනි, ඔබතුමා ඔබතුමාගේ රටේ වැඩේ බලාගන්න. මම මගේ රටේ වැඩේ මම බලාගන්න. අන්න නායකත්වය. ඔන්න ඔය වගේ නායකත්වයක් තමයි අත්‍යවශ්‍ය වහන්න වල මිල අඩු වෙනවා, ආහාර මිල අඩු වෙනවා, මිනිස්සුන්ගේ අතේ සල්ලි වැඩි වෙනවා. ආණ්ඩුව කරනවායි කියපු එකම දෙයක්වත් කළා නැහැ. මාර්තු අප්‍රේල් විදුලි බිල කපා හරිනවායි. කපනවායි කියපු මාර්තු ගානත් අප්‍රේල් ගානත් ඒකෙදී. මාර්තුවේ ගෙවපු මුදලක් අප්‍රේල් වල ගෙවපු මුදලක් අපි නැවතත් වරක් ආපහු ජනතාවටම ලබා දෙන්නට කටයුතු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා. තමන්ගෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ බාර ගැනීමට සිටින තරුණ පිරිසට තර්ජනයක් වන ආකාරයට පක්ෂයේ බාරදී තමන් පක්ෂයෙන් ඉවත් නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මීගමු ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මහාධිකරණයේ තීන්දුව ලැබුණෙන් පස්සේ අපේ නීතිඥ මහත්තුරු කිව්වා මේකට අනුකූලව ක්‍රියා කරන්න. මේ තීන්දුව අනුව ක්‍රියා නැකරුවත් මේ ඉන්න ඕනෑම සමාජිකයෙක්ට මට කෘත්‍යාධිකාරී මණ්ඩලයට විරුද්ධවත් නඩු දාන්න පුළුවන්. ඒ නිසා අපි තීරණය කරා
මහාධිකරණයේ අනුවම ක්‍රියා කරන්න. හැම වෙලේම ඒ පක්ෂ ගැන තමයි අපි හිතලා ක්‍රියා කරන්න ඕනේ. මට ඒ වෙලේ මතක් වුණා ප්‍රේමදාස ජනද මට කිව්ව කතාවක්. එතුමා අගමැතිලා හිටියද්දි ජයජයවදන් මැතිතුමාගේ කාලේ එතුමාගෙන එකේ කතා තිබුණා. මට එතුමා දවසක් දායිනකට එන්න කිව්වා. අපි කතා කරේ රනිල් මාව අගමැති කරේ ජයජ ජනාධිපතිතුමා. මම එතුමාට විරුද්ධව යන්නේ. මට දේශපාලන එතුමා උදව් කළා. මට එතුමයන් පස්සේ ඒ තනතුරට එන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා පක්ෂ මාව පිළිගන්නවා. ඒත් මං අගමැති වෙන්න කාලය තුලදී එතුමා එක්ක ප්‍රතිපත්ති පිළිබඳ දේශපාලනය පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇති වුණොත් මට එතුමා කියන දේට එකඟ වෙන්න බැරි වුණොත් මම දේශපාලනයෙන් සමුගන්නවා විශ්‍රාම ගන්නවා එතුමාට විරුද්ධව යන්නේ නැහැ. අන්න එහෙම තමයි මේ පක්ෂ ගෙනි. අපි එහෙම තමයි ගෙනි. ඉතින් මමත් ඒ ගැන හිතලා කිව්වා මේ පක්ෂයට තර්ජනයක් ඇති වෙන්න බෑ. මගෙන් පස්සේ දැන් ඉන්නවා මම මෙතන වැඩි කල් නැහැ මගෙන් පස්සේ ගන්න තරුණ නායකත්වරා ඉන්නවා. ඒ ආයත මෙහෙම තර්ජනයක් බාර දීලා මම යන්න කැමතියි. මට ඕනේ මේ පක්ෂ ආරක්ෂා කරන්න. इधर महमेवरणी आंव तुण दिखक बल लगे सदा विपक्षे मंत्रिवरण पिरीसा एक्रेनिमे सूदान पवती जाति जनबल वेगे बदल दिशिकापेक्षक समंत विद्यारत्न महता पवसनवा याद कुलती मत हमोगदे දැන් අපේ මහ පොළවේ ගිහිල්ලා ගම්බිම් මට්ටමේ බැලුවම UMP ශ්‍රී ලංකා කියලා පක්ෂ දෙකක් තියෙනවනේ. ඒක තියෙන්නේ ගමේ විතරයි. ඒක මුදුනේ නැහැ. පාර්ලිමේන්තුවේ නැහැ. එහෙනම් UMP එකයි ශ්‍රී ලංකා එකයි දීග ගිහිල්ලා තමයි මේ ආණ්ඩු හදන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලෙත් එක්සත් ජාතික පක්ෂ එක්කෙනා දෙන්න තුන් දෙනා බිලිබාගෙන 47ක් වෙනකම් මන්ත්‍රීව අරගෙන තමයි මහින්ද මහත්තයා 3-2 බලයක් හදාගත්තේ. 69 ලක්ෂයක් ආරක්ෂා කරගන්න දැන් බෑ. මේ මාස 8ක් යනකොට තිබුණේවා ටික ටික හැල්ලලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම උන් 3-2ක් ගන්න දැන්ට සැලසුම් කරලා ඉවරයි අපිට තොරතුරු වාර්තා වෙනවා. රනිල් පිලෙන් සහ සජිත් පිලෙන් බිලිබා ගන්නවා. අපි දන්නවනේ දැන් රාජපක්ෂවරු ආවේ පහුගේ ජනාධිපතිවරණයේදී මහ බැංකුව හොරු අල්ලලා දඬු කඳේ ගහනවා කියලානේ. ඉතින් දැන් මහ බැංකුව හොරු දඬු කඳේ ගහලා නැහැනේ. ඉතින් එතන අනියම් සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒ අනියම් සම්බන්ධයේ තියෙනකොට කවුද සජිත් ප්‍රේමදාස කියනවා නියම සම්බන්ධයක් හදාගන්න එයාත් එක්ක එන්න කියලා පපුවට ගහලා. එයා ප්‍රසිද්ධ දීගෙකට ආරාධනා කරනවා. අරේ අනියම් සම්බන්ධයක් පවත්තන් යනවා. මේව රටේ ඡන්දදායකව තේරුම් ගන්න ඕනේ. ඉතින් මේක වෙනස් කළ යුතුයි කියලා අපි කියන්නේ. राजपक्ष देशपालन भूमिय निवत्किरीमे कुमंत्रण्या पवतिन भव श्रीलंका पोदुजन पेरुमुने मात्र दिस्त्रिक अपेक्षक लक्ष्मण न्यापा अभयवर्धन महता पवसनवा याद कोलंब पवती मात्य हमोग टेक्वेमी පහුගේ වකවානුව ඇතුළත මේ මැතිවරණ සියල්ලම ජයග්‍රහණය කිරීම සඳහා පසුබිමේ ඉඳලා ක්‍රියා කරපු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන භූමියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් පවතිනවා. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමා පිළිබඳ හිටපු ඇමතිවරයෙක් ඒ වගේම හිටපු විදේශීය රටක ලංකාව වෙනුවෙන් ක්‍රියා කරපු විශේෂයෙන්ම විදේශීය රටවල් වල සම්බන්ධතියන් ශ්‍රී ලාංකිකයෙකු සහ තව දෙදෙනෙකු කොළඹ තරුපහේ හොටලෙක සාකච්ඡාවක් පවත්වලා මේ ඊළඟ මැතිවරණයේදී 3-2 බලය ලබා ගැනීම වළක්වන්න බෑ කියන එකේ එකඟතාවයක් තිබිලා තියෙනවා. මේ ආණ්ඩුවට 3-2 අපි ඊළඟ ආණ්ඩුව 3-2 බලය ලබා ගන්නවා. මේ බලය ලබා ගන්න සම්පූර්ණයෙන්ම මේ පසුබිම හැදුවේ බැසිල් රාජපක්ෂ කියන එක එතෙන්දි කතා වෙලා තියෙනවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන භූමියෙන් කෙසේද ඉවත් කරන්න කියලා සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා මේක තදබල කුමන්ත්‍රණයක්. ඒ පිළිබඳ තොරතුරු ලැබිලා තියෙනවා. අද දිනේ පොලිස් පතිවරයාට මේ පිළිබඳ පැමිණිලක් කරනවා. මොකද මේ දේශපාලනයෙන් ඉවත් කිරීම මොන ආකාරයෙන් ඉවත් කිරීමද කියලා සාකච්ඡා වෙලා නැහැ. ඒතොර සමහර විට ඔහුගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂ සමාජිකින් පිරිසකගේ පක්ෂ සමාජිකත්වයේ අත්දැකීමට ගත් තීරණය සම්බන්ධයෙන් අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී සහ සමගි ජනබල වේග පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ වුණා. මන්ත්‍රීව අයින් කරා කියලා කියලා තියෙන්නේ. අපි එහෙම අයින් කරා නම් ලයිස්සුව අපිට ඕන. ඊ අපි කව ලයිස්සුව දෙන්න කියලා ලයිස්සුව නැහැ. කරුණාකරලා අපි කියනවා මේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම ආරක්ෂා කරගන්න අපි විශේෂ ජනාධිපති නීතිච්චවරු කාණ්ඩායමක් එක්ක අධිකරණයට යන්න කටයුතු කළා මන්ත්‍රීකම ආරක්ෂා කරලා දෙනවා මං අහනවා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සුළුතර කාණ්ඩායමෙන් ආණ්ඩුවත් එක්ක ඩීල් දාන කාණ්ඩායමෙන් බෝගොල්ලාගම ගිහදලා මන්ත්‍රීවරු 34ක් ගියා එක්කෙනෙක්වත් අයින් කරන්න බෑ අද අන්තිම සතියේ දේශපාලන වාසි ගන්න මන්ත්‍රීවරු බය කරන්න මේක කළා තියෙන්නේ ඡන්ද නැති වෙනකොට රනිල් වික්‍රමසිංහ ඇතුළු කාණ්ඩායම කරන මේ වගේ බාල වැඩවලට අපේ මන්ත්‍රීවරු රැවටෙන්නෙත් නැහැ බය වෙන්නෙත් නැහැ මන්ත්‍රීකම නැති කරන්න බෑ නැති කරන්න පුළුවන් ජනතාවට විතරයි ලබන පස්වෙන්දා සිරිකොත කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකෝ සියල්ල අපි අල්ලලා තියෙන්නේ පස්වෙන්දා ඡන්දෙන් දේරි මේ සිරිකොත දැන් අද පාළුවට ගිය මන්දිරයක් තියේ මන්දිරය අල්ලගන්න අපිට ඕනේ නැහැ ඒකද මං හිතන්නේ දුම්මල ගහලවත් එලවන්න බැරි පෙරේතය කුම්බාණ්ඩු විතර දැන් අරගෙන ඉන්නවා
අපි එක්සත් ජාතික පක්ෂයේ විනයානුකූලව කටයුතු කළා තියෙන්නේ. පළවෙනි කණ්ඩායමේ ප්‍රතිඵලය තමයි ඊයේ ආවේ. ඊට පස්සේ දෙවැනි අදියරේ අසිතුරාදා අනිත් කොටස මේවා කරනවා. ඒක තුලින් තමයි අපි මේ මොකෝ කණ්ඩායම් හතරකින් තමයි ඒ උත්තර දෙන්නේ. කොහොමද ඔය ඉවත් කරාගෙන එක හරියටම සනාථ වෙන්නේ? ඒක අපි ඒ පුද්ගලයාට ලියලා කිව්ව මෙන්න ගත්ත තීන්දුව. ගියාට පස්සෙ අපි ඡන්ද කොමසාරිස්ට් එකේ වල තියෙනවා. ඊට පස්සේ ක්‍රියාත්මක කරන අලුත් කට්ටිය පත් කිරීමේ කටයුතු ඊට පස්සේ අධ්‍යයනය පත් කරගෙන යනවා. ඒ කියන්නේ දැන් මේ වෙනකොට ඔය මැදිවෙන කොමසාරිස්ට් යවලා ලියපිලි සේරම ඉවරද? ඒ කියන්නේ අද යවනවා ඒ සම්බන්ධව. ඔබතුමන්ලාගේ විරුද්ධ පාර්ශ්වය ඔබ ඔබතුමන්ලාට අභියෝගයක් වෙනවාය කියන පාර්ශ්වයට කොයි විදිහට දැන් නැද්ද? මේක නිකන් බිත්තර තල්ලු කළා කිව්වා. ඔබතුමන්ලා පුළුවන් ද මේකෙන් ඇල්පෙන්ට එක්කෙනෙක් අහක් කරන්න කියලා අපිට අභියෝග කරා නේද? අපිද උසාවි ගියේ ඒගොල්ලෝ ගියේ. දැන් අපෙන් ඇහුව අස් කරන්න පුළුවන් නම් ඔන්න අස් කරලා පෙන්නුවා. ඔය අස් කරපු 52 ලිස්ට් එකේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නමයි රජිත් රතුපන්ඩ මහත්තයාගේ නමයි නැහැ කියලා තමයි කියන්නේ. ආ. තියනවාද? ඒක ඒ ලේකම්තුමා ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අද පෙන්නා විපතුමා. මේ අල බහිනකන් හිටියද තම්බනකන් ඉඳ බැරිද? අපිත් අර පොඩ්ඩක් තියාගෙන ඉන්න ඕනේ නිකන් කුතුහලයක් වගේ. දේශපාලන වේදිකාවේ පළවු අදහස් කිහිපයක් දැන් තුනෙන් දෙකක් ඉල්ලන්නේ රටේ නීතිය වෙනස් කරලා නීතිය Tamanට ඕන විදිහට නවා ගන්න නීතිය Tamanට ඕන විදිහට හසුරව ගන්න අපි තුනෙන් දෙකේ බලයක් ලබා ගන්න සූදානම් වෙන්නේ බලය තහවුරු කරගෙන රටට හොදක් කරන්න මිසක් රටට නරකක් කරන්න හේව නෙවෙයි නටපු නැටුමකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ අද එක්සත් ජාතික පක්ෂය එතුමගේ දර්ශනේ පස්සේ ගිහිල්ලා අවුරුදු 26ක් අතරමං වෙලා ඉන්නේ මේ මැතිවරණයේ අවසන් වෙච්ච ගමම්ම එක්සත් ජාතික පක්ෂයේ අලිය ලකුණෙන් ඡන්දිල්ලපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දෙයියන්ගෙම පිහිට ටෙලිෆෝන් එකට වැඩ කරපු ඔක්කොගෙම හේම් පිටින්ම බෙල්ල මුලින් අල්ලලි වරලා මන්ත්‍රීකම කපලා දානවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟ නැහැ එතුමා හොඳ ප්‍රබුද්ධ නායකයෙක් අපි තාත්තා හොඳ පරිණත ගමම අඳුරන කෙනෙක් වෙලා තාත්තා ළමයින්ට කන්න දෙන්න නැත්නම් තාත්තා කෙනෙක්ද වැඩක් නැහැ ඔබ තමුන්නහස තුනෙන් දෙකේ බලය අරන් දෙන්න අපිට ඕනේ මේ රට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරියට ගෙනියන්නට නව පාර්ලිමේන්තුවක් කරහා පරණ නීති රීති වෙනස් කරලා ව්‍යවස්ථා වෙනස් කරලා ජනතාවට ගැළපෙන නීති රීති ගනනලා පාර්ලිමේන්තුවේ වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඇල්ල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමාට හොඳ දර්ශනයක් තියෙනවා මේ ආර්ථික හසුරන්නේ කොහොමද කියලා මැතිවරණ ව්‍යාපාරය සමගි ජන බලවේගය ඉතා සාර්ථක මට්ටමින් ගම් මට්ටමේ ක්‍රියාත්මක කරලා තිබෙනවා අද එක්සත් ජාතික පාක්ෂිකයේ ගමක හොයාගන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අසාර්ථක වෙලා කියන එක අපි හැම කෙනෙක්ම දන්නවානේ 2015 වෙන විට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වාර 29 පරාජය වෙලා මම හිතන්නේ ආයිත් නැවත බලයට එන්න පුළුවන් අපිට පුළුවන් මේ අහිතකර ව්‍යවස්ථා සියල්ලක්ම අවසිසලා රට නැවත බලක් සෞභාග්‍යමත් බලක් කරා පත් කරන්න උරුමය ආරක්ෂා කරන්න කියලා ආපු රජයේ දිස්ත්‍රික් වශයෙන් ඉන්න නායකයින් මේ වෙනකොට විශාල විනාශයක් කරමින් යනවා. ගෙලින් යනවා කියලා කකුට්ටා වගේ හරහට යනකොට ඒ ගෝලියෝ ටිකත් යන්නේ හරහට තමයි. සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් දැන් අවසාන තුරුම්පු ගහන වෙලාවට ඇවිල්ලා තියෙනවා. මොනවා හරි කියලා ජනතාව තමන්ගේ පැත්තට නම්ම ගන්න කරන උත්සාහයෙන් තමයි මම දකින්නේ. හැබැයි ජනතාව ඉතාමත් බුද්ධිමත්. ආර්ථිකයේ විශාල වශයෙන් වැටෙන අවධියක් තමයි මේ අවධිය. මේ සියල්ලකටම විසඳුම් දෙන්නට අද රජය සම්පූර්ණයෙන්ම අසමත් වෙලා තියෙනවා. අපිට තියෙන එකම ක්‍රමවේදය තමයි ඒ රාජ්‍ය වෙනස් කිරීම. දැන් රටේ තියෙන නීති හතරක්. නීති හතර වෙනුවට එක නීතියක් ගේන්න අනිවාර්යෙන් අපිට අවශ්‍යයි තුනෙන් දෙකක්. තුනෙන් දෙකක් නැතුව මේ රට එක නීතියක් යටතේ සියලුම පුරවැසියන් සාමයෙන් සහයෝගයෙන් සහජීවීව ජීවත් වෙන ව්‍යවස්ථාවක් හදන්න බැහැ. තරුණ තරුණියන් පුරවැසියන් අද ආර්ථික වශයෙන් අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග හිටගත්තේ මේ රටේ ජනතාව වෙනුවෙන්. පාක්ෂික පැවක්තක් තියෙන්නේ ලකුණක් හෝ නමක් මත නෙමෙයි. පාක්ෂිකය මත. පාක්ෂිකයට රැකවරණය කොහෙද තියෙන්නේ? බිම් මට්ටමේ ගම් මට්ටමේ පුරවැසියා රැක බලා ගන්න කොහෙද? එතන තමයි දේශපාලනික පැවැත්ම තියෙන්නේ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හොමෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. Oh,
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.